හයි ගයිස්, ඉතින් කාලෙකින් යුනියගේ යාළුවෝ ටිකත් එක්ක අපි මේ යන්න හදන්නේ දවස් 3ක ට්‍රිප් එකක්. ඉතින් උදේ ලෙක්චර්ස් ඉවර වෙලා දවල් එහෙමම අපි යන්න කියලා හිතුවා. අපි අද යනවා අපේ මාතර යාළුවා සිතීලයි ගෙදර. ඉතින් ගොඩක් කල් ඉඳන් සිතීලයි ගෙදර අපි යන්න හිතාගෙන හිටියේ. එහෙනම් ඔයාලට මේ බ්ලොග් එකෙන් බලන්න පුළුවන් අපි සිතීලයි ගෙදර ගිහිල්ලා කොහොමද අපි එන්ජොයි කරේ, අපි මොනාද කරේ කියලා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මේ ට්‍රිප් එක අපි ට්‍රේන් එකේ තමයි යන්නේ. ට්‍රේන් එකේ යන ගමනක් නිසා මං ගොඩක් ආසාවෙන් තමයි ඉන්නේ මේ ගමන යන්න. කොහොම හරි අපි දැන් මරදානට තමයි ඇවිල්ලා ඉන්නේ. මරදානෙන් දෙකහම මාර්ට තියෙන ට්‍රේන් එකේ තමයි අපි යන්න පිටත් වෙන්නේ. මරදානට යද්දී එකට විතර ඇති ට්‍රේන් එක දෙකම මාට යන නිසා පැය එකමාර. ඉතින් අපි ඇත්තටම කලින් ගියේ අපිට ෂීට් ගන්න ඕන නිසා, ෂීට් නැති වෙයි කියලා. ඉතින් මරදානෙන් නැග්ග නිසා ෂීට් නම් ගොඩාක් තිබ්බා. අපි ඔක්කොමලා 11 දෙනෙක් හිටියා. ට්‍රේන් එකේ 3rd class ෂීට් තිබුණ නිසා අපි 3rd class තමා ටිකට් ගත්තේ. ටිකට් එක 320 වගේ තමයි උනේ. ඉතින් මෙතන ටිකට් එකේ මේ තාලා තියෙන ප්‍රයිස් එක නම් පරණ ප්‍රයිස් එකක් වෙන්න ඕනේ. ටයිම් ගර්ල්ස් ට්‍රිප් එක තමා මේ ට්‍රිප් එක. ඉතින් කියන්න මොන කතාවක් තියෙනවා. ගොඩක් කලාවට අපි සෙට් එක ගොඩක් තැන්වල එකට යන්න ප්ලෑන් කරන විතර යන්න වෙලා නැහැ. ඉතින් අපේ මේ ට්‍රිප් එක මුලින්ම අපි ඉස්සලාම ට්‍රිප් එකක්කුත් නෙමේ, අපේ ගෙදර තමා එමු කියලා කට්ටියම කතා වුණේ. ඊට පස්සේ සිටි ඉඳලා අපිට කිව්වා එහෙනම් අපේ ගෙදර එන්න කියලා. අපේ ගෙදර ළඟ තියෙන නිසා කොයි වෙලේ හරි අපේ ගෙදර යන්න පුළුවන්. යාළයි ගෙදර මාතෘ තියෙන නිසා ගොඩක් දුරයි කියලා ඉස්සෙම එහෙ එන්නකවා. ඉතින් අපි ඔක්කොම මේකට කැමති වෙලා අපි සෙට් එකම හිතුවා එහෙනම් මේ පාර මාතර යනවා කියලා. මාතරට එන්න පැය 5ක් විතර අපිට ගියා. ඉතින් ගොඩක් වෙලා එක විදිහට ඉඳගෙන ආපු නිසා අපි බහින්නේ කොයි වෙලේද කියලා හිත හිත තමයි හිටියේ. මාතර ස්ටේෂන් එකට සිටිගේ තාත්තලා ඇවිල්ලා හිටිය අපි එක්කගෙන යන්න. ඉතින් අපි එහෙමම සිටිලයි ගෙදර ආවා. අපි ගොඩාක් මහන්සියෙන් හිටියේ මොකද පැය 5ක විතර ගමනක් නේ. ඉතින් අපි ඉක්මනින් වොෂ් දාගෙන දැන් අපි රැට කන්න තමයි හදන්නේ. සිටිලගේ අම්මා හදපු රසම රස කෑම කාලා ඉවර වෙලා අපි මෙන්න මේ වැඩේ තමයි ඊළඟට කරේ. ඉතින් කට්ටිය ඔක්කොම hina වෙවි ෆොටෝස් ගන්න එක තමයි කරේ. ෆොටෝස් අරගෙන ඉවර වෙලා අපි ඊළඟට කරේ ඔය එක එක කතා තියෙන්නේ. ඉතින් හොල්මන් කතා, එතකොට එක එක්කෙනාට ආවේනික ඔය කතා තියෙනවනේ. අන්න ඒව ගැන තමයි මේ අපි දැන් කතා කරන්නේ. මම මේ කට්ටිය ඔක්කොම අල්ලගෙන බොරු හොල්මන් කතාවක් කිව්වා. යාළ ඉතින් ඇත්තරව ඇත්ත කියලා හිතුවා. අද අලුත් දවසක්. අද මොකද වෙන්නේ කියලා මං කියනවට වඩා ඔයාලා වීඩියෝ එකෙම බලන්නකෝ අද දවස අපි කොහොමද එන්ජොයි කරන්නේ කියලා.
අපිට මාතර තියෙන ලස්සන විලායකට අපි ආවා. මේ ඩේ අවුට් එක අපිට දුන්නේ සිටිලගේ ෆැමිලි එක ගන්න. ඉතින් යාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි තමයි අද අපේ ඩේ අවුට් එක. මේ විලායක ගොඩක් ලස්සනයි. යමුකු මම ඔයාලට පෙන්නන්නම් විලායකේ ලස්සන තැන්. ටිකක් කඳු උඩ වගේ තමයි මේ විලායක තියෙන්නේ. පූල් ඒරියා එක කවට ආවම ඈතින් පරවි දූපතයි මාතර බීච් එක එහෙම පේනවා. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවද දන්නේ අපි විලායකට යද්දිත් හොඳටම ඉරපායලානේ තිබ්බේ. අනේ මන් දන්නේ අපි පූල් එකට බහින්න ලං වෙලා හයියම වහින්න පටන් ගත්තා. කොහොම හරි අපි වැස්සෙම තමා පූල් බහලා අපි ඉති සෙල්ලම් කරේ. ඒකත් අමුතුම වයිබ් එකක් වැස්සේ පූල් බහින්න තියනවා කියන එක. අපි විලායකේ ඉඳලා ඊළඟට ආවේ පොල්හේන බීච්. මොකද කට්ටිය ඔක්කොම බීච් යන්න ඕන කිව්ව නිසා බීච් ආවා. ඉතින් පොල්හේන බීච් එකට ආවත් බීච් එක වතුර පාරට යට වෙලා තමයි තිබුණේ. ඉතින් අපි චුට්ටක් කරා මෙතන ඉඳලා ආපහු මාතර බීච් එකට තමයි ගියේ. පොල්හේන බීච් එකේ මෙන්න මේ හරියට කැස් බෑව ගොඩක් කෙනවලු. අපි ඊළඟට කැස් බෑව බලන්න තමයි යන්නේ. අර ෂූටි එක කෙනෙකුට ආවේ අද තුන්වෙනි දවස. අද අපි ආපහු කොළඹ යනවා.
අපි පාන්දර දෙකේ වගේ ඉඳන් තමයි ලෑස්ති උනේ. මොකද ගොඩක් කට්ටිය ඉන්න නිසා වොෂ්රූම් වලින්ම තදබදේනේ. නිසා පාන්දර දෙකේ ඉඳලා තමයි කට්ටිය ලෑස්ති වෙන්න ගත්තේ. ඉතින් ලෑස්ති වෙලා අපි සිටිගේ අම්මයි තාත්තයි එක්කත් ෆොටෝස් ගැහුවා. මොකද මතක සටහනක් වෙන්න කියලා එක. අපි 4:45 වගේ වෙද්දී මාතර ස්ටේෂන් එකට ආවා. අපි ට්‍රේන් එක තියෙන්නේ 6:10ට. ඉතින් 6:10කට මෙච්චර කලින් ලෑස්ති වෙලා එනවා කිව්වම ඔයාලා හිතයි. අපි හිතුවා ඇත්තටම අද දවස නිවාඩු දවසක්. ඉතින් ඒ නිසා සෙනඟු ගොඩාක් ඉදී කියලා අපි ෂීට් ගන්න ඕන නිසා තමයි උදෙන්ම ලෑස්ති වෙලා කලින්ම ආවේ. කැම්පස් ලයිෆ් එකේ ලස්සනම ලස්සන දවස් තුනක මෙමරි එකක් මේ විදිහට තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් සිටිලයි ගෙදර ගිහින් අපි හොඳට එන්ජොයි කළා. සිටිගේ අම්මයි තාත්තා අපිට ගොඩක් හොඳින් සැලකුවා. ඉතින් සිටිගේ අම්මට ගොඩාක් රසට යන්න පුළුවන්. ඇන්ටි අපිට රස කෑම හදලා දුන්නා. තැන්ක් යූ ඇන්ටි. ඉතින් ඒ වගේම සිටිලගේ තාත්තා අපිව හැම තැනම වගේ එක්කගෙන ගියා. තැන්ක් යූ අංකල්. ඒ වගේම මේ වගේ ලස්සන මෙමරි එකක් දුන්නට තැන්ක් යූ සෝ මච් සිටි. එහෙනම් අද බ්ලොග් එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න. බයි.